මේ උතුම් දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුනේ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරස්ථානයේ විහාරාධිපති දෙකටන නාරම්පොළ රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ නිර්මාතෘ ජාතික අධ්‍යාපනායතනයේ කතිකාචාර්ය අධ්‍යාපනපති අවසරයි නම් කියන්නට නෙළුවා කන්දේ ඥානානන්ද ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුනේ විහාරස්ථානයේ විහාරාධිපති ගුරුදේවෝත්තම ලොකහාමුදුරන් වහන්සේ වෙනුවෙනුත් එවාගේම ඉඳුනිල් මහත්මයා වෙනුවෙනුත් සතර පෙරවේ දායකකාරකාදීන් වෙනුවෙනුත් එවාගේම මෙම පින්කම් මාලාවේ සංවිධානය කරන අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුව ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සිසු දුවා දරුවන් වෙනුවෙනුත් ඉතාම ගෞරවයෙන් පිළිඅරගන්නවා ඔබ හැම දිනමත් සාදුකාරයක් පවත්වලා උන්වහන්සේව පිළිඅරගන්න මේ වෙලාවේදී ඉතාම ගෞරවයෙන් මතක් කරනවා ඒ නීල් ඉඳුනිල් මහත්මයාට දෙහත් වට්ටියේ පූජා කරමින් ගෞරවනීය හාමුදුරන් වහන්සේට ධර්මානුශාසනාවට ආරාධනා කරන හැටියට ධම්මස්සවනකාලෝ අයං භදන්තා
Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Asantassa piyahanti santi na kurute piyam. Asatang dhammang rocheti ampara bhavato mukhanti. Ini bihara setahun ini Garupada itu bihara jepati manusia Karagalli Somananda Naikam Guru Atulu Pujaniya Mahasangharatne Masarai. Ewa gima Api hitawat Indunil Mahatma Pradhana Karagatte Pauli Sabodara ini. Ewa gima Dundaru ini Gadi hiti ini Usung upaya aramunu karagena visheshayenma Indunil Mahatma Pradhana Pauli Daru Angge Dayabara Mæniyan Wahanse sihipat karala eth ekkama Indunil Mahatma anange dayabara birindak sihipat karala miyagi ayata pin anumodan kirime balapuruttwen tamai me dharmanusasanawa pawathwa ganna yoda gatte. Oba me welawedi etumanla sangvidhanaya kala me pinkamata sambandha une බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනාවක් අහලා පින් සිද්ධ කරගන්න. විශේෂයෙන්ම මෙතන දහම් පාසල් ගුරු භවතුන් වගේම දහම් පාසල් දූදරුවන් ඉන්න නිසා වැඩි අවධානයක් යොමු කරන්න කැමති මම මගේ ධර්ම දේශනාව ඒ අය සඳහා. ඒකෙන් අදහස් කරන්නේ වැඩි හිටියන්ට මේක අදාළ වෙන්නේ නැහැ කියලා. බුදුබණ නම් වයස් වේදයකින් තොරව අපි සියලු දෙනාටම පොදුයි. අද මේ මාතෘකාව හැටියට ඉදිරිපත් කළ ගාථා ධර්මයට අනුව ධර්ම කරුණු කීපයක් සඳහන් කරන්න කලින් මම කැමති මේ දරුවන්ට විශේෂයෙන් බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවේ ඇතුළත් ඉතාම වටිනා කාරණයක් සිහිපත් කරන්න. ඒ තමයි බුදුහාමුදුරෝ බෝධිසත්වාවදී තමයි මේ ලෝකයේ යථා ස්වභාවය ඇත්ත මොකද්ද කියලා හොයන්න ආරම්භ කරපු කෙනා. අපේ දහම් පාසල් පොත්වල බෝධිසත්ව චරිතයක් තියෙනවා. බුද්ධ චරිතයක් තියෙනවා. ඒ චරිත කතා වගේම ධර්ම කොටසත් ඇතුළත් කරලා තියෙනවා ඒ පොත්වල. මොකටද ඒ චරිත කතාව ඇසුරෙන් අපට අපේ චරිතය ගොඩනගා ගන්න අවවාද අනුශාසනා උපදෙස් දීලා තියෙනවා. ධර්මය තුළින් අපට කියලා දීලා තියෙන්නේ අපි කවුද කියන එක හඳුනා ගන්න. පින්වතුනි අද ගොඩක් දෙනෙක් මේ දුක් විඳින්නේ කනගාටු වෙන්නේ පසුතැවෙන්නේ අඬාවැළපෙන්නේ මානසික පීඩාවෙන් යුක්ත ජීවත් වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ප්‍රධාන කාරණයක් තියෙනවා තමන් ගැන අවබෝධ නොකර ගැනීම. මම කවුද කියන එක ගොඩක් දෙනා දන්නේ තම තමන් ගැන. අපි ඉගෙනගෙන තියෙන්නේ තමන් හැර අනිත් දේවල් ගැන. දැන් මේ දරුවන්ගේ පොත්පත්වල ඉස්කෝලේ තියෙන පොත්පත්වල වුණත් විශ්වවිද්‍යාලයට යන දරුවන්ගේ විශ්වවිද්‍යාලවල දේශන කරනකොට වුණත් කරන්නේ තමන් හැර අනිත් දේවල් පිළිබඳව හැදෑරීම, පරිේෂණ කිරීම, නිගමනවලට එළඹීම. ඒක නිසා විභාග සමත් වෙනවා. ඒව හදාරලා
ඒ වගේම ප්‍රශ්න ඇහුවාම ප්‍රශ්න වලට උත්තර සපයලා හරියට උත්තර සපයාගත්ත අයට ලකුණු හම් වෙනවා ශ්‍රේණියකුත් හම් වෙනවා ඉතින් විභාගය සමත් වෙනවා කියනවා ඒකවත් හරියට තේරුම් ගන්න බැරි වෙච්ච අයට සමහර වෙලාවට සමාර්ථයක් හම් වෙන්නේ නැහැ ඒක අපිට පුරුදු වැඩක් නෙවෙයි ජීවිතය ගැනත් කල්පනා කරලා බලන්න පුළුවන් අපි ජීවත් වෙන මේ සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? අපි ඔබලා දැන් ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙනකන් ඉන්නවා කියන එක නෙමෙයි. ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි විනාශ වෙන්න නොදී මරණයටපත් වෙන්න නොදී අපි සතුව තියෙන කය හා සිත ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන නඩත්තු කරගෙන පවත්වාගෙන යා. ආපහු එක කියන්නම්. අපි හැමෝම මැරෙන්න ඉපදිච්ච උදවිය. කවුරුවත් සදාකාලිකව ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. ඒ ගැන හොයන්න ගිය බුදුරජාණන් වහන්සේටත් ඒක උරුම වුණානේ. උන්වහන්සේගේ මරණය අපි හඳුන්වන්නේ සම්බුද්ධ පරිනිර්වාණය කියලා. හාමුදුරු නමක් මැරුණම කියනවා අපවත් වුණා කියලා. ප්‍රභූවරයෙක් කියන කෙනෙක් මැරුණම කියනවා දිවංගත වුණා. මොකක් හරි ඒක වචන දින භාෂාවේ. සාමාන්‍ය කෙනෙක් මැරුණම මැරුණා කියනවා. ඔක්කොටම වෙලා තියෙන්නේ එකමයි. වචන විතරයි වෙනස්. බුදුරජාණන් වහන්සේගේ කඳ මැරුණා බුදු සිරුර මැරුණා ඒ වගේම උන්වහන්සේ තවත් දෙයක් මැරුවා ඒ තමයි කෙලෙස් ක්ලේශ පරිනිර්වාණය කියලා ඒකට කියන්නේ කෙලෙස් පිරිනුවන ඉතින් ඒක නිසා උපන්නොත් කෙනෙක් මැරෙන්න ඕනේ හටගත්තොත් යමක් විනාශ වෙන්න ඕනේ ඇති වුණොත් යමක් නැති වෙන්න ඕනේ ඒක ලෝක ධර්මය ඒකට පිටුපාන්න බුදුහාමුදුරුවන්වත් බැරි වෙච්ච එක අපි කොහොමද පිටුපාන්නේ ඒ නිසා හැමෝම මරණයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ කොයි වෙලාවේ මොන ක්‍රමයකින් ඒක එයිද කියලා හිතාගන්න බෑ දැන් අද දවල් පෙන්වන්නේ රූප වාහිනියෝ වලේම තෙල් පොලිමේ හිටපු තාත්තා ත්‍රිරෝද රථයේදීම පොලිමේදීම මැරුණා පුතා මෙහා පැත්තේ පෙළියේ බයික් එක තියාගෙන හිටියා තෙල් පොලිමේ පුතා අන්තිමේට මිනිස්සු කෑ ගැහුවාම ගිහිල්ලා තාත්තා ළඟට ත්‍රිරෝද රථයේ ඉඳලම තාත්තේ නැගිටින්න මොකද කියපුවා හැමෝම මැරිලා ජීවිතවල ඇති එහෙමයි එතුමගේ තෙල් පොලිමට මැරෙන්න නෙමෙයි තෙල් ටිකක් ගහගෙන ඉන්න ජීවත් වෙන්න ඊයේ රාත්‍රියේ 7ට විතර දැක්කනේ මේවා පොඩ්ඩක් ඒ ප්‍රවෘත්තිම නෙවෙයි ටිකක් විතර ගන්න ඒ වගේ පාඩම් තියෙනවා හරියට අම්මා අවුරුදු 5ක් වයසදී පුතාව එක්කන් ගිහිල්ලා පාලමෙන් අර දැලනේ උරුගඩවත් පාලමෙන් ගඟට තල්ලු කළා අවුරුදු 5ක් වයසදී තමන්ගේ පුතා පුතාගගේ ගහගෙන ගියා අම්මත් පයින් දාදනකොට එතෙන්ද ආපු දෙන්නේ අම්මා බේරගෙන තියෙනවා දැන් අම්මා අත්තඩංගුවේ ඒ අම්මා හැබැයි පුතා අරන් ගිය මරන්නම තමයි ඒක ස්වාභාවික මරණයක් නෙමෙයි පුතත් මරලා තමමුත් මැරෙන්න හිතාගෙන යන්නේ ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ලෝක ධර්මය අවබෝධ කරගෙන අපිට බණ කිව්වා කියලා කියන්නේ අපිට ඒක අවබෝධ කරගන්න ඉඩ හසර හදලා දුන්නා. පළවෙනියෙන්ම අපි සිහියේ තබා ගත යුතු දේ තමයි අපි හැමෝම මරණයටපත් වෙනවා. කවදා හරි මොන ක්‍රමයකින් හරි ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ ශරීරයේ සකස් වෙලා තියෙන කොටස් දෙකකින්. මගෙත් එහෙමයි අර හාමුදුරන් වහන්සේලාගේ ඔබෙත් කාගේ මොනවාද ඒ කොටස් දෙක ගත සහ සිත බණ පොතේ එක දෙන්නේ නාම රූප කියලා
නාම කියලා කිව්වේ සිත, රූප කියලා කිව්වේ ගත, ඔය සිරුර. මේ දෙකේ ස්වභාවය තමයි බුදුහාමුදුරුවන් වහන්සේ අපිට ඉගැන්වුවේ කියලා දුන්නේ. මේක දන්නේ නැත්තම් මේක පොඩ්ඩක් එහි මෙහි වෙච්ච ගමන් පවතින ස්වභාවයට අනුව දරා ගන්න බෑ. අඬා වැළපෙනවා, සුසුම්ලනවා, එහෙම නැත්තම් කාට හරි දොස් කියනවා, මේක කර්මයේ හැටි කියනවා. දැන් මං එනකොට අර වාහනේ මගේ ඔළුව වැදුනා. දැන් මෙන්න ඔළුව ඉදිවිලා. ඉතින් මං ඕකට අඬා වැළපෙන්න බෑ. මහත්තයාට බයින්න බෑ. එනම් මේ අමුසේ කාර් එක අයෝයි බලනවා කොහොමද වාහනයක් කියන්න බෑ මගේ ඔළුව වැදුනා කියලා. මං එහෙම මොකුත් නොකිව්වේ. මං දන්නවා ඉතින් මේකේ හැටි ඔහම තමයි. එහෙමනේ මිනිස්සු පුරුදු වෙන දේ. කාට හරි ඒකේ වරද පටවන්නයි. මේ ගත සහ සිත දෙක එකතු වුණාම තමයි ජීවියෙක් ගොඩනැගෙන්නේ. අපි ජීවියෝ. මේක ගැන මොනවද අපට ඉගෙන ගන්න තියෙන්නේ? ගතේ ස්වභාවය තමයි පින්නතුනේ. මේක මනුෂ්‍යයන් වන අපට ලැබිලා තියෙන අම්මගෙන් තාත්තගෙන්. ඔබේ ඔය සිරුව කාගේවත් නෙමෙයි, අම්මගේ තාත්තගේ. අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ට. අපි අපේ කියලා කිව්වා. ඒක කවුරු හරි පිළිගන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පිළිගන්න සාක්ෂි සාධක ඕන තරම් තියෙනවා. නොදන්නකම විතරයි තියෙන්නේ. ඉන්ද්‍රනිල් මහත්මයා ඇතුළු ඒ දරුවෝ මේ තමන්ගේ මෑණියෝ සිහිපත් කරලා මේ පින්කම කරන්නේ. මං ඇහුවා තාත්තා ගොඩක් කල්ද නැති වෙලා. ඔව් කිව්වා. ඒ දෙන්නගේ ප්‍රතිරූප තමයි මේ ඉන්නේ. මම ඒ දෙන්න දැකලා නැහැ. නමුත් මේගොල්ලන්ගෙන් හිතා ගන්න පුළුවන් අම්මයි තාත්තයි කොහොමද කියලා. එහෙම බැරිද? පුළුවන්. ඒ පාඩම අපට බුදුහාමුදුරුවෝ කියලා දෙන්නත් කලින් කියලා දුන්නනේ කිසා ගෞතමි. ඔන්න අපේ පොත්වල ওই පාඩම තියෙන්නේ ඒකද? කිසා ගෞතමි කියන්නේ තරුණ ගෑනු ළමේ. ඇය පාරයිනේ ඉන්නකොට ලස්සන තරුණයෙක් ඈතින් එනවා දැක්කා. සංවර ගමන. තරුණයා ලස්සනයි, හැඩයි, කලබලකාරී නෑ. අර හිටපු කිසා මොකද්ද කිව්වේ? කිසා අනාවැකියක් කිව්වා. නිප්පුතා නූනසා මාතා. මේ කොල්ලගේ අම්මා නම් කවුරු වුණත් බොහොම තැම්පත්, නිවුණු, හොඳ ගති ගුණ තියෙන වාසනාවන්ත අම්මගෙනි. අම්මා දැකලාද කිව්වේ නැහැ. අර පොල්ල දිහා බලලා. සිද්ධාර්ථ තරුණයා දිහා බලලා. ඈත එන තරුණයා දිහා බලලා තමයි ඒ අනාවැකිය කිව්වේ. නිප්පුතා නූනසා මාතා. නිප්පුතා නූනසෝ පිතා. මෙයාගේ තාත්තත් දන්නේ කවුද කියන්න. දැකලා නැහැ. හැබැයි තාත්තත් නිවුණු තැම්පත් ගති ඇති හොඳ සීලාචාර තාත්ත කෙනෙක් වෙන්න ඕනේ. නිපුතා නූනසා නාරි යස්සායන් වීදිසෝපති. මේ තරුණයා තවම ආවා විවාහ කරගෙන නැත්තම් කවුරුවත් එයාට ඔය ජාතියෙම කෙනෙක් ලැබෙයි. තාම හොඳ කාන්තාවක් හම්බෙයි, ගුණවත් කාන්තාවක් හම්බෙයි, සීලාචාර කාන්තාවක් හම්බෙයි කියලා කිව්වේ. කිසා ගෞතමී ඔය කතාව කියලා වරුදු 2000 ගණක් ගියාට පස්සේ තමයි වෛද්‍යවරු හොයාගත්තේ. මේ අම්මගේ තාත්තගේ ලෙයින් තමයි දරුවා පෝෂණය වෙලා තියෙන්නේ කියලා. හැබැයි කිසා ගෞතමී මොනතරම් බුද්ධිමත්ද කියලා හිතලා බලන්න. එච්චර ඥානාන්විත කාන්තාවක් දරුවා දිහා බලලා තාත්තා අම්මා ගැන කියන්නේ. දැන් අපි එහෙම කියන්නේ පොත්පත් කියවලා දැනුම ලබාගෙන ඒ විද්‍යාඥෝ පරීක්ෂණ කරලා ඔප්පු කරා කියන එක වගේ. දැන් ඔය දරුවෝ ඉගෙන ගන්න ආපුවාම දහම් පාසල් වල විශේෂයෙන් ගමේ මායනේ උගන්වන්නේ. ඉතින් එන්නේ නැහැනේ දහම් පාසල් වලට උගන්වන්න. ඒවා රජයේ පත්වීම් දීලා කරන්නේ නෙවෙයිනේ.
ඉතින් ටිකක් දඩම්බර ළමෙක් හිතුවක්කාර ළමෙක් කෙම හිටියොත් අම්මා තාත්තා ගැන දන්නවනේ. ඉතින් ගුරු කතා කරන වැඩි ඉතින් අනිත් අය කතා කරන ඕකම තමයි. මේ මායමුත් එක්ක පොඩි උඹමද අපි හදාගන්න. හිතෙන්නේවත් නැද්ද එහෙම හිතෙනවා. කියනවා කතා කරනවා. ඒ හන්ද හදන්න බෑනේ ඉතින් ගහේ කටු කරන්න පුළුවන් නේ. ඔය ළමයාගේ තාත්තත් එහෙම තමයි මහා අසමජ්ජාති මිනිහෙක් කියලා ඔහු කියනවා. ඒ කිසා ගෝතමී කියපු එක නෙමෙයිද අපි ඒ කියන්නේ. ඒකම තමයි. ඊළඟට මේ ළමයෙක් වැරද්දක් කරා කියන්නේ. වැරද්දක් කරපුවම බනින්නේ කාටද? බනින්නේ අම්මට. අපේ අම්මලා කොච්චර බැලුම් ආලයක්ද දරුවෝ කරන වැරදි වලට. ඒ නිසා අපේ සිරුරේ දුවන්නේ අම්මගේ තාත්තගේ පිංගුදේ බුදුහාමුදුරන් වහන්සේ මව් කුස තුල යුක්තානුවක් හටගෙන ඒක කලලයක් හැටියට වැඩිලා අවමය හත් මාසයක් හෝ උපරිමය දහ මාසයක් මව් කුස තුල ප්‍රසාරණය වෙමින් වැඩෙන විදිහත් කියලා දීලා තියෙනවා. හරියට මේ කාය විච්ඡේදක විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ. බුද්ධ දේශනාවේ තියෙනවා. සුමානෙන් සුමානෙට ළමයා වැඩෙන හැටි ඉරියව් වෙනස් වෙන හැටි බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා. ඒකේ පළවෙනි කාරණේ තියෙන්නේ මාතාච පිතාච සන්නිපතිතා හොන්ති. මව සහ පියා ලිංගික එකතු වීමේ ප්‍රතිඵලයක් හැටියටයි දරුවෙකුගේ ආරම්භය පොඩ්ඩ සනිටුවන් වෙන්නේ කියලා. තව කරුණු තියෙනවා ගොඩක්. දැන් ඕක මිනිස්සු පිළිගත්තේ නැහැ ඒ කාලේ. විශේෂයෙන් බමුණෝ පිළිගත්තේ නැහනේ. පිළිගත්තේ නැති නිසා බමුණෝ බුදුහාමුදුරුවන්ට ගරු කළෙත් නැහැ. සැලකුවෙත් නැහැ. කුලහීනයි කියලා. අයියේ බමුණෝ තමයි කුලවතුන් කියලා සැලකුවේ. බුදුහාමුදුරුවෝ ක්ෂත්‍රීය වංශිකයෙක්නේ සුද්ධෝදම රජුරෝ එහෙම. ඒ හින්දා බුදුහාමුදුරුවන්ට සැලකුවේ නැහැ කුලහීන පවුලකෙක් කෙනෙක් කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ බමුණන්ගේ මේ මානය බිඳින්න ඕන කියලා හිතලා උන් මේක දන්නේ නැති නිසායි එහෙම ඔළුව උදුම්මගෙන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? බමුණන්ට එන්න කිව්වා. පවුල් පිටින් ගෙන්නගත්තා. අපි මේ ඉන්නවා වගේ ඉතින් අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොමල දැන් ආවා. බුදුහාමුදුරන් වහන්සේ ඇහුවා මේ දරුවෝ කාගේද මේ පොඩි කට්ටිය? බමුණු කිව්වා භාග්‍යවතුන් වහන්සේ අපේ. දැන් ඒගොල්ලෝ තරහින් කියන්නේ ඇයි ඉතින් කුලවතුන්නේ? ඒගොල්ලෝ අපේ කියලා කියන්නේ. මේ ඉන්නේ අපි දෙන්නගේ දරුවා. අනිත් එක්කෙනෙකුට කිව්වා මේ දරුවෝ දෙන්න අපි දෙන්නගේ. වැඩි නෝනයි දෙන්නම වෙන්නලා කිව්වා. මේ කට්ටිය වැඩිවියටපත් වෙනවද මේ ගෑනුලමයි කියලා. ඔව් ඒ වැඩිවියටපත් වෙච්ච අය තින්නවා මෙතන. පෙන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ ආවා විවාහ කරලත් දෙනවද කියලා අහුවා. දෙනවා ඉතින් එහෙම වෙච්ච අය තමයි මේ ඉන්නේ කිව්වා. ආවා විවාහ වුණෙන් පස්සේ ඒගොල්ලන්ට දරුවෝ ලැබෙනවද කියලා. ලැබෙනවා ගෞතමයන් වහන්සේ මේ ඉන්නේ ලැබිච්ච අය තමයි. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා එහෙනම් ඕගොල්ලෝ මහා බ්‍රහ්මගේ කටින් උපන්නා කියලා කියන්නේ කොහොමද? කොහෙන්ද කියන්නේ? කට උත්තර නැති වුණා බබුණා. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන මේ වැරදි ආකල්ප, වැරදි සිතුවිලි, වැරදි ක්‍රමවේදයන්. ඒව නිසා මිනිස්සු මුලා වෙලා රැවටිලා තමන්ගේ හිත් දූෂණය කරගෙන ජීවත් වෙනවා. එතකොට සතුට නැහැ. මූණේ හිනාවක් නැහැ. කල්පනා කරනවා තව කෙනෙක් විනාශ කරන්න කූට ප්‍රයෝග යොදනවා. තව කෙනෙකුගේ දෙයක් කඩා වඩා ගන්න බලනවා. වෛර කරනවා. කිසිම සතුටක් නැහැ. ඉතින් එනිසා බුදුහාමුදුරන් වහන්සේ මේ බණේ ගොඩාක් තියෙන්නේ පින්වතුනි අපේ කය සහ මනස ගැන කියපු කරුණ.
දැන් කයේ ස්වභාවය මම මේ කියන්න උත්සාහ කරන්නේ ගොඩක් වෙලා ගන්න ඕන නෑ හැබැයි ඉතින් ඒක නිවාඩුනේ සයිඩ් කමන්නේ පාසලුත් නිවාඩු කරන්නේ නේද ඒ නිසා ටිකක් පැයක් විතර ඉන්න පුළුවන් නේද මේ කයේ ස්වභාවය තමයි මේක සකස් වෙලා තියෙන්නේ කොටස් 32ක එකතුවකින් ඒක බණපතේ තියෙන දෙතිස් කුණප කොටස් මොනවද කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහර කියලා බණපතේ තියෙන පාලියෙන් සිංහලෙන් ගත්තොත් කේස් ලොම් නිය දත් සම් මස් ඇට ලේ නහර ඔය විදිහට 32යි තියෙන්නේ කවුරුවත් නැහැ 33ක් 34ක් තියෙන කට්ටිය මෙහෙ ඉන්නවත් දන්නා හිටියොත් කියන්න හිතත් මට බණක් තියෙන පුරුණයකට මම කියනවා කියලා මට හම්බුණා ඊරෑ කෙනෙක් කියලා 32කට වඩා තියෙනවා 32යි තියෙන්නේ ඕ ඔක්කොම ඇතුළට දාලා හැමෙන් වහලා තියෙනවා එච්චරයි අර අර වාහන වාරි වාහනත් තියෙන්නේ බොඩියේ ලස්සන බොඩිය ලස්සනයි එක එක පාට එක එක හැඩ ඔබ කරපුව හැඩ කරපුව ඒක තමයි අපි ලස්සන කරන්නත් එක එකව ඉල්ලලා හිට. ඔය පාරවල බොඩි කොයදනවා. මල් එල්ලනවා ස්ටිකර් ගහනවා. ඒ අපිත් එහෙම තමයි. ඔගේ බොනට් එක අරලා බලන්න ඔ කොහොමද කියලා. මතු පිටින් තියෙන ලස්සන තියනවද කියලා නෑ. අපිත් එහෙමනේ. මේ උඩින් හැම තමයි ඔය ලස්සන ඕක ඔබ කර කර ඕකේ එක එක ඒවා එල්ලනවා ගානවා අතුල්ලනවා පාට කරනවා ඒකේවා කරන අර කාර් එකට කරන එකම තමයි හැබැයි ඉතින් ඕක ඇතුලේ ඇතුල දකින්නවා නම් එහෙම කිට්ටුවට ගන්නෑ කවුරුත් ඇතුල දකින් නැති හින්දා ඉතින් අනේ මං ආදරේ පණ වගේ මට ඕ නැත්තම් ඉඳලා වැඩක් නැහැ මං වහබොනවා ළඟ ඉතියේ නැත්තම් ඊක කියනවා ඒ අර හැම කුඩින් දැකලා බොඩිය දැකලා ඇතුල අපි දන්නේ දකින්නත් බෑ දකින්න පුළුවන් ඉතින් අඩු ගානේ මැරිච්ච කෙනෙකුගේ මිනිහා කපන තැනකටවත් අවසර අරන් ගිහිල්ලා බලන්න කොහොමද කියලා ඉතින් මේකේ ස්වභාවය මොකක් තමයි ඉතින් ඕක කියනකොට තම අරුන්න කේන්දේන අර බුදුහාමුදුරුවන් කාලේ හිටියනේ රූපණන්දයි කියනකොට තරහයි බුදුරුවන් ඉතින් ලස්සන එකක් නැතුවද මේ අපෝ මේ අපිට තියෙන ලස්සන එකක් ඒකට ඉරිසියාව වෙන්නේ බුදුහාමුදුරු කියනකොට එහෙම තමයි හිතුවේ නෑ ඇත්ත ඒක නමුත් අපි කැමති නෑනේ ඇත්තට මිත්‍යාවෙන් මේක වහගෙන ඉන්න තමයි කියන්නේ මම තමයි ලස්සනම කෙනා හැඩම කෙනා කියලා නෑ මේක අපි තේරුම් ගන්න ඕනේ ඇයි ඒ තමයි පින්වතුනි අපි ආස කරන්නේ මේ මතු පිට ලක්ෂණයට ඒ හැඩයට ඒ වර්ණයට පැහැයට හැබැයි ඒක එහෙමම පවත්වාගෙන යන්න බෑ කියන අවබෝධය අපට තියෙනවා එහෙම නොතිබුණොත් මොකද වෙන්නේ? එයා බලාපොරොත්තු වෙන හැමදාම මං හිතන විදිහට ওই විදිහට මොක තියෙන්න ඕන කියලා. බැරි වෙලාවත් අසනීපයක් වෙලා සිරුර ටිකක් වැහැරුණොත් එහෙම නෝනගෙන මනුස්සයර නෝනයි පා වෙනවා. ඇයි? එයා බලාපොරොත්තුනේ මේ වැහැරිච්ච සිරුරක් නෙමෙයිනේ. එයා බලාපොරොත්තුනේ එහෙම මෙන් ගෙඩිමතු වෙන සිරුරක් නෙමෙයිනේ. එයා බලාපොරොත්තුනේ එක හැක් අඳ වෙන සිරුරක් නෙමෙයිනේ. එයා බලාපොරොත්තුනේ හැමදාම ඉසේරදී මට ඔළුව උස්සන්න බෑ කියලා ඉන්න සිරුරක් නෙමෙයිනේ. යමෙ මේ සිරුරේ ස්වභාවය ඒකයි කියලා දන්නවා නම් එයා හිත හදා ගන්න මන් දන්නවානේ ඕක ගණන් ගන්න එපා බෙහෙත් ටිකක් ගේමු. ඒවට තමයි බෙහෙත් තියෙන්නේ. ඒවට තමයි දොස්තරලා ඉන්නේ. ඉස්පිරිතාල තියෙන්නේ. මේ ශරීරේ ලෙඩ වෙන්නේ නැත්තේ කාටද ලෙඩුනේ නැත්තේ කියලා හිත හදාගෙන සතුටෙන් ජීවත් වෙනවා. එනිසයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ කය ගැන අවබෝධ කරගන්න ඉස්සර. ඊළඟට මේක පෝෂණය කරන්න ඕන කොහොමද? මේක පවත්වාගෙන යන්න ඕන කොහොමද? හැමදාම පවත්වාගෙන යන්න බෑ කොහොම පවත්වාගෙන ගියත් විනාශ වෙනවා නමුත්
නිශ්චිත විනාශ වෙන කාලයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ආයු කාලය කියලා. දැන් මට අදමුදේ අමුතු ජාතියේ බල්බ් එකක් කියලා ගෙනත් දුන්නා අම්ම කෙනෙක්. ලංකාවේ නිෂ්පාදනයක් කියලා මේ බියගම නිදහස් වෙනද කලාවකට විපදවන්නේ කියලා. මම කියන්නේ මොකද්ද මේකේ තියෙන විශේෂය කියලා. ඒ අම්ම කියනවා අමුතුනේ මේකේ පාට තුනක්පත් වෙනවලු. එකපාරක් දැන් මම සුදු පාටයි. ආය ස්විච් එක ඕෆ් කරලා දෙවෙනි සැරේ දැම්මම ලා කහ පාටයි. ආය ඕෆ් කරලා තුන්වෙනි සැරේ දාපුවම රතු පාටයි කිව්වා. මම ඒක බොහොම අපූර්ව වැඩක් නේ. බලමුකෝ මෙහෙමයි කියලා. ඒකේ කවරේ බලනකොට උඩින් තියෙනවා. උපරිම දැල්විය හැකි කාලය පැය 25000යි කියලා. පැය 25000ක් උපරිම දල්වන්න පුළුවන්. මොනවද මේ සටහන් කරලා තියෙන ආයු කාලය? මේ මේවා ඔක්කොම ආයු කාලයක් තියෙනවා දැල්ුණාට. ගස් කොළන් වලට ආයු කාලයක් නැද්ද? තියෙනවා. උද්භිද විද්‍යාව ආධාරණ අයගෙන් අහලා බලන්න මේ වගේ ආයු කාල කියයි. කොඹ ගහේ ආයු කාලේ මෙච්චරයි. අඹ ගහක ආයු කාලේ මෙච්චරයි. සත්තුන්ට ආයුෂයක් තියෙනවා. අපටත් තියෙනවා. අපි දන්නේ නැති එක විතරයි වෙනස. මන් දන්නේ නැහැ මගේ ආයු කාලය. ඒක දැනගන්න පුළුවන් කිච්ච කෙනා බුදුහාමුදුරුවෝ. ඒ නිසානේ උන්වහන්සේට අපි සරුවච්ච කියලා කියන්නේ. මම ළඟට ගියා නම් බුදුරජාණන් වහන්සේ දකිනවා නුවණින් මගේ ආයු කාලය මෙච්චරයි. ඒ හින්දා තමයි එහෙම මරණාසන්න මැරෙන්න ඕන මෙන්න තියපු අය ඉනෙන් මුහුකුරා ගිහිල්ලා ඉතින් බුදුහාමුදුරුවෝ වැඩම කළේ තැන්වලට. මැරෙන්න කලින් මාර්ගඵල අවබෝධ කරලා දෙන්න. සරියුත් මහරහතන් වහන්සේටත් මේ අවබෝධය තිබුත් හින්දා තමයි සරියුත් මහරහතන් වහන්සේ පිරිනමම් පාන්න දවස් 7ක් තියා බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ගෙදර යන්නේ. උන්වහන්සේ දැනගත්තා මම ජීවත් වෙන්නේ තව දවස් 7යි. ඒ නිසා මැරෙන්න කලින් ගෙදර යන්න ඕනේ. අම්මා මිත්‍යා දෘෂ්ටික නිසා අම්මට බන ටිකක් කියලා සම්මියා දෘෂ්ටික කෙනෙක් බවට පත් කරලා මැරෙන්නේ කියලා අම්මට සලකන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. ඔය ගිනිකඳන් වගේ බැබෙදිච්ච මහරහතන් වහන්සේලා අන්තිමේදී තිරනම් වෙවේ. අර දුප්පත් ගෙදර පුංචි කුටියක ඒ ගිය අම්මට සලකන්න. ඉතින් ඒක නිසා අපි හැමෝටම ආයු කාලයක් තියෙනවා. ඔක නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුරු අහනවා එක වෙලාවක. ස්වාමීනි මේ ඔක්කොම මැරෙන අය ආයු කාලය ඉවර කරලමද මැරෙන්නේ කියලා. නාගසේන මහරහතන් වහන්සේ කිව්වා මහරජතුමනි මම ඒකට කෙලින්ම උත්තරේ කියන්නේ නැතුව ඔබතුමාට මේ දකින්න දෙකින් පොඩ්ඩක් අදහසක් අහලා ඉන්නද කියලා අහන්න කිව්වා රජතුමනි. මහරජතුමනි අඹ තියෙන කාලෙට අඹ ගස්සම අඹ තියෙන කාලෙට ඔය අඹ ඔක්කොම ඉදිලමද වැටෙන්නේ කියලා. ගයි රජතුමෝ නෑ ඔක්කොම ඉදෙනකන් තියෙන්නේ නෑ. පොල්ලෝ කඩා ගන්නවනේ සමුද්‍රේවල. පොළු ගෙවුවාම ගල් ගෙවුවාම සමහර ඒවා ඉදෙන්න කලින් පැහෙන්නත් කලින් කඩා ගන්නවා. තද හුලඟක් කේමාවොත් අඹ විතරක් නෙවෙයි ගහත් එක්කම ගැලවිලා ගිහිල්ලා අඹ ටික කැඩිලා විසිරලා යනවා. ඇතැම් වෙලාවට පණුව ගහනවා. පොඩි අඹ ගෙඩි වලට පණුව ගහලා කුණු එලා වැටෙනවා. සත්තු කනවා. එයින් නාගසේනයන් වහන්සේ මේ ඔක්කොම පැහිලා ඉදිලම වැටෙන්නේ නැහැ. නාගසේන හඳුනගත අපිත් එහෙම තමයි. අපිත් එහෙමයි. මරණය ක්‍රම දෙකකට තියෙනවා. එකක් තමයි සම්මුති මරණය. අනිත් එක කෘත්‍රිම මරණය. ඒකට කිව්වේ උපච්ඡේදක මරණය කියලා. අපි මැරෙන්නේ ওই ක්‍රම දෙකින් එකකට. සම්මුති මරණය කියලා කියන්නේ ආයු කාලය ඉවර වුණාම ජීවත් වෙන්න බෑ මැරෙන්න ඕනේ. ඒක සම්මුති මරණය. ඒක අවුරුදු 2 3 10 15 20 40 60 එහෙම වෙන්න පුළුවන්. ආයු කාලය ඉවර නම් මැරෙන්න ඕනේ.
උපච්ඡේදක මරණ නැත්තම් කෘතිම මරණ කියලා කියන්නේ අර අඹගහේ ගෙඩි ටිකට පොළු ගල් ගැවුවාම කඩාගෙන බිම වැටෙනවා වගේ කුලකට වැටෙනවා වගේ හේතු තියෙනවානේ අපේ ජීවිතත් විනාශ වෙන්න හේතු තියෙනවා මේ ශරීරයට නොගැලපෙන ආහාර පාන ගත්තොත් ප්‍රමාණයේ ඉක්මවල ගත්තොත් ප්‍රමාණය ගැන සලකන්න නැතුව ගත්තොත් මොකද වෙන්නේ කන්නේ බොන්නේ ජීවත් වෙන්න උනාට අපත්‍ය දේවල් නොගැලපෙන දේවල් නොහොබිනා දේවල් ගත්ත ගමන් ආයු කාලය කෙටි වෙනවා මැරෙනවා ආයු කාලය කෙටි වෙනවා මැරෙනවා දැන් මගේ පන්සල කඩුව යනාවේ ගිය සතියේ මට හදිස්සිය කඩුව යනාවේ යනකොට මොකද ගිය අවුරුද්දේ මාත් එක්ක දඹදිව ගියා අපේ දායක මහත්තේ එයා මේ සිම්බාස් කෙනෙක් බොනෝ හරියට මම දාම බීලා තමයි ඉන්නේ ඇන්දාවට වැඩ කරලා ඇවිල්ලා ඒ හින්දම තමයි මම දඹදිවේ එක්කගේ වන්දනාවයක් කියන්නේ දවස් 18ක් අපි වන්දනා කටයුතු කළා මොකුත් නැහැ එහිගින් හොයන්න යන්න දෙන්නේ නැහැ නේ බොන්න තිබ්බත් හැබැයි දවස් 18 හරි ලස්සන උතුම්ම ශ්‍රද්ධාවකින් වැඳ පුදා ගත්තා සිද්ධාස්ථානෙට බුද්ධගයාවට ආවට පස්සේ මං කිව්වා මම ජයසිංහ අයියා කියලා කියන්නේ මං කිව්වා ජයසිංහ අයියේ මේ තමයි බුදු වෙච්ච තැන දැන් මේ වාඩි වෙලා ඉන්නේ ශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ මෙතනයි සිද්ධාර්ථ කුමාරයා බුදු බව ලබා ගත්තේ ඒක නිසා අදිස්ථානයක් කරගන්න ලංකාවට ආයි ගියායින් පස්සේ අර ජරා වැඩේ කරන්නේ නැහැ කියලා අදිස්ථානයක් කරගන්න ඊට පස්සේ මම නල්ල තුන් සැරයක් කියලා අර වජ්‍රාසනේ ගාව බෝධිසත්ව වැඩ හිටපු ගල් ආසනේ ඒක කියන්නේ වජ්‍රාසනේ කියලා නේ එතන තුන් සැරයක් නලල තියලා දැන් දිවුරල වගේ පොරොන්දු වුණා මෙහි ආවා ඇවිල්ලා සුමාන දෙකක් හිටියා කොහොමද ඉන්න දෙන්නේ නේ කල්යාණ මිත්‍රේ මම ඒකයි අර මාතෘකා ගාථාව කිව්ව අසන්තස්ස පියාදුන්ති අසත්පුරුෂයන්ගේ ආශ්‍රයයට වැටුණු ගමන් අසත්පුරුෂයන්ගේ බහ විශ්වාස කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ විනාශය දැන් ඒ ජයසිංහ අයියා විතර ඉන්දියාවේ ගියේ එයත් එක්ක වැඩ කරන අනිත් බාසුරනේ ලංකාවේ ඉන්නවනේ ඒගොල්ලෝ බොන මිනිස්සුනේ ජයසිංහ අයියා වෙනස් වෙලා ආවා සති දෙකක් කොමාරි දරාගෙන ඉන්න ඇදී අර ගොල්ලෝ දෙන්නේ ලේසියෙන් ඉන්න මචං ඔය සිල්ලෝ කෙහෙම්මල ඉන්දියාවට න්යාය මෙහෙ අරන් එන්න උන ඒවා කියලා කියන්නේ උඹ වැඩ පුදාගත්ත ඒක වෙනම කතන්දරයක් ඒ වුණානේ මේක තරම් වටින එකක් නැහැ යමන් කියලා එක්කන් ගියා අන්තිමේට අවුරුදු 46යි. එති මං ගිය සතියේ මැරුණා. මැරුණෙත් නිකන් නෙමෙයි මේ මුළු ඇඟ පුරාම ගෙඩි දාලා. කල්ලු පාට ලොකු ලොකු ගෙඩි ඇවිල්ලා කුණු වෙලා වගේ. ස්පිරිතාලේ ලඟින් දවස් දෙකයි ජීවත් කරවන්න බෑ. ඔක්කොම ඇතුලේ දිය වෙලා තියෙන්නේ කිව්වලු දොස්තර මහත්තයා පුතාට. ආපහු ගෙදර ගෙනියන්නේ. ගෙදර ගෙනල්ලා පැය 18ක් වදින්න බැරුවා. ඒව සම්මුති මරණ නෙමෙයි පැවැත්මේ දෝෂ ඒ මොකද අපේ අය හිතාගෙන ඉන්නේ ඕන දෙයක් කෑවට බීවට මට මුකුත් වෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි අපිට තියෙන්නේ අර ආස්වාදයේ ලබන ටික විතරනේ බොන මිනිස් අප්පිරියාවෙන් බීවත් බීලා යෝරනාට පස්සේ ඉතින් චණ්ඩි වගේනේ වීරයෝ වගේනේ මා අපංකමක් කරා වගේ නේමනි හැබැයි ආදීන වේනකොට හිඳ දරා ගන්න එතකොට කරන්න දෙයක් නැහැ ඔය එක කාරණයක් වන්නේ කෑම බීමත් එහෙම තමයි පුළුවන් නම් එකතු වෙලා යන්නකො අන්න අර පිළිකාරෝ වලට මහරගම මේ කියන කාරණා ඇහෙන් දකින්න මම සාමාන්‍යයෙන් මාසයකට දවස් දෙකක් විතර යන බණවලට එක එක දායක මහතුරු ඒකට ආහාර පාන දෙනවානේ ළමයින්ට විශේෂයෙන් ළමයි ඉන්නවා 200 ගානක්
අවුරුදු 4 ඉඳලා අවුරුදු 14 දක්වා 200 ගණනක් ඉන්නවා හිස මේ වගේ බාලා සුදු ඇඳුම් අඳවල සෙල්ලම් කරන් බඩු මුට්ටු ගොඩාක් ගෙනත් දාලා තියෙනවා මොකද මරණය අභියසින්න දරුවෝ මේ සෙල්ලම් කරගෙන ඉන්නකොට මැරිලා වැටෙනවා පිළිකා මෙහෙමයි ඉන්නේ ඉතින් දොස්තර මහත්තුරු ප්‍රතිකාර කරනවට වඩා ඉන්න මොහොත සතුටෙන් ඉඳ හරි ගස්සලා දීලා තියෙනවා මුළු ශාලාවක් තියෙනවා සෙල්ලම් බඩු පුරවලා තියෙන්නේ කැමැති කැමැති ඒවායි අරන් සෙල්ලම් කරා දුකයි දැක්කම මොකද පිළිකා දැන් වෛද්‍යවරු අපට කියන්නේ මොනවද ආසාවෙන් කන මේ දවස්වල ටිකක් අඩු වෙලා තියෙනවා ගෑස් ගැටින්ද ඔත්තු රයිස් ඊළඟට ෂෝටි කියලා කෙටි ආහාර කියලා කන ඒවා සමහර වෙලාවට නාමුදු දෙවලේ නාට කන තියෙන්නේ කියලා ඇත්ත ඒවා තමයි රහට කන තියෙන්නේ ඇයි ඒ වගේ තියෙනවා කාරක වර්ග දෙකක් රස කාරක සහ වර්ණ කාරක රසකාරක වලින් තමයි රස ගන්නවල තියෙන්නේ. දිවට තිබ්බ ගමන් ආරගෙන යනවා සුමාරවා තියෙන්නේ. කන්නම තමයි හිතෙන්නේ. ඉතින් රසකාරක ටිකක් ගෙදර ගෙනල්ලා ගෙදර වින එකටත් දාන්න ඕවල. රස වෙන්නේ නැද්ද බලන්න. හැබැයි රසකාරක නිෂ්පාදනය කරලා තියෙන්නේ වසකාරක ඇහිද. සිරුරට අහිත කරේවා. රසයි අහිතකරයි ඊළඟ කාරකය තමයි වර්ණ කාරකය මේ ළමයි කැමතිනේ තද වර්ණවලට පොතක් ගන්න ගියත් ලියන පොතක් ගන්න ගියත් බලන්නේ පාටට ලස්සනට තියනවා නම් ගන්නවා කොළ මොනවා වුණත් කමන්නේ ඇතුලේ තියෙනවා බොඳ වුණත් කමන්නේ පරණේ වුණත් කමන්නේ කවරේ හොඳට ලස්සනට තියනවා නෑ ඉන්නනේ මෙලේ නිෂ්පාදිකව දන්නවා ඒවා මනෝවිද්‍යාත්මක හේතු නිෂ්පාදනය කරන්නේ මම බලන්නකො පොඩි ළමයින්ගේ කෑව තියලා ඔක්කොම තියෙන පාට ගන්නවා කියන්නේ. දුරු වර්ණේව නැහැ. වර්ණකාරක යොදලා තියෙන්නේ. වර්ණකාරක මේ සිරුරට අහිත කරයි. අර කෙස් ලොම් නිය දත් සම්මස් ඇට ලේනාර කියපු 32ට පවත්වගෙන යන්න බැරි ඒවා. වරොත්තු දෙන්නේ නැති ඒවා. නැත්තේ මොනවද? ගුණකාරක සිරුර පෝෂණය කරන ශක්තිය වැඩි කරන ඒ වගේම සිරුර ආරක්ෂා කරන මේවට හානියක් නොවන දේවල් නැහැ. ගෙදර අම්මා උයන කෑමවල අර කඩේ තියෙන කෑම වගේ රස නැති වෙන්න පුළුවන්. පාටක් නැති වෙන්න පුළුවන්. හැබැයි අම්මා උයන එක ගුණකාරක වලින් පිරිච්ච එකක්. ඒක තමයි පෝෂ්‍යදායි ආහාරය කියලා කියන්නේ. ඉතින් අපි ඕක නොසලකා ආහාරකු ඉඳලා දැන් කොච්චර දිනක් ලෙඩ වෙලාද? ඊ දිනක් ලෙඩ වෙලාද? බුදුරජාණන් වහන්සේ ඒක නිසා අපට කෑම ගන්න පිළිවෙල පවා කියලා දුන්නා. ඒවා නිවන් දකින්න වැඩක් නැහැ. නිවන් දකින්න කෙනෙකුට කන හැටි ඉගෙන ගන්න ඕනේ. හැබැයි බුදුහාමුදුරන් වහන්සේ ඒවා කියලා දුන්නේ ජීවත් වෙන කාලේ සතුටෙන් නිරෝගීව ජීවත් වෙන්න. අකාලේ මැරෙන්නේ නැතුව ඉන්න. ඒ නිසා මේ කයේ ස්වභාවයේ පින්වතුනි විනාශ වෙන්න ඇති වෙච්ච එකක් මේක ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන පවත්වාගෙන යාම නඩත්තු කරමින් පවත්වාගෙන යාම තමයි කය ජීවත් කරනවා කියලා කියන්නේ. ඊළඟ කොටස තමයි මනස. මේක කවුරුවත් දැකලා නැහැ දකින්නවත් බෑ. නමුත් මනස අපේ ශරීරයේ අභ්‍යන්තරේ තියෙනවා. සිත. සිතේ ස්වභාවය මොකක්ද? සිතේ ස්වභාවය තමයි අරමුණු හඳුනා ගැනීම. ඇහැට රූපයක් ගැටුනම හඳුනාගන්නේ හිතෙන්. කනට ශබ්දයක් ස්පර්ශ වුනම හඳුනාගන්නේ හිතෙන්. නාසයට ආග්‍රහණය කළාම යමක් ඒක මොකද්ද කියලා හඳුනාගන්නේ හිතෙන්. මොනවාරි ටිකක් දිවේ තවරුවම හඳුනාගන්නේ හිතෙන්. ශරීරයට ස්පර්ශයක් දැනුනම හඳුනාගන්නේ හිතෙන්.
ඒ හඳුනා ගත්තාම ලැබෙන දෙයට අපි කියනවා වේදනාව කියලා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා තුන් ආකාරයි වේදනාව. දැන් මොම හේතුනේ මොකටද ඇවිල්ලා? බලමුද? මේ මෙච්චර ඉඳ තියද්දී හේතුනේ හේතුවක් දාගත්තාම සනීපයි කියලා. ඒකට කියන්නේ සුඛ වේදනා. ඒනන්ද තමයි අපි එහෙම පහසු තැන් හොඳ තැන් හොයන්නේ. දැන් ඕම හේත් වල දිගටම ඉන්න කොළවල්ද සුඛ වේදනාවක් දෙන්නේ කියලා? නැහැ. සෑහෙන වෙලාවක් හේත් වෙලා හිටියාම ඊට පස්සේ එතකොට මෙහෙම හේතුවක් නොදා ඉන්න එක සනීපයි. සුඛ වේදනාවයි. අරක දුක්ඛ වේදනාව වුණා. ඕක තමයි සුභාවය. මේ ඉන්න අයට හිතෙනවා අනේ අර කට්ටිය නම් සනීපෙන් ඉන්නවත් අපට තමයි හේතුවක්වත් දාගන්න දෙයක් නැහැ. හරි දුකෙන් ඉන්නේ. කල්ල තුනවට මාතර මුල්ලක් අල්ල ගන්නවා නේද? අර හිට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. හේත් වෙලා ඉඳ පාවිලා ඊට පස්සේ ඔබ ඉස්සරහට. මේ වේදනා තුන තමයි අපි විඳින්නේ. රූප වාහිනී ආසයි කියලා හිතන, කැමති කියලා හිතන මොකක් හරි එකක් බලාගෙන ඉන්නකොට සුඛ වේදනාව. හැබැයි ඉතින් ඒක දිගටම බලන්න උනොත් එහෙම අප්‍රසන්නයි. අරකමයි ආයෙත් පින්නයි. මලවදී මද ඉඳගත්ත ඇවිල්ලා කන්නෙත් නැතුව ඇවිල්ලා ඉඳගත්ත අලුත් කැල්ලක් තියෙද බලන්න නෑ නෑ. අර පරණ එකමනේ දුක් වේදනාව. හැම එකම එහෙම තමයි. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන මේවා ඔක්කොම කරන්නේ හිතෙන්. වේදනාව කියන එක දැනෙන්නේ හිතට, ඇඟට නෙමෙයි. ඒ නිසා ওই හිතේ ලක්ෂණ මේක ආහාර ගන්නවා. ඇඟට අපි ආහාර ගන්නවා වගේ සිතටත් ආහාර ගන්නවා. ඇඟට ගන්න ආහාර බණ පොතේ උගන්ලා තියෙන කබලින්කාහාර කියලා. මොනවා කෑවත් බීවත් ඒව ඇතුළත් වෙන්නේ කබලින්කාහාර කියන කොටස. හිතට ආහාර ගන්නවා අපි දන්නේ නැති වුණාට ඒව හඳුන්ලා තියෙන්නේ මනෝ සංචේතනික ආහාර කියලා. හිතලා බලන්නකෝ. ඇඟට ආහාර ගන්න එක තැනක ඉන්නේ කටින්නේ. ඇඟට ආහාර ගන්න මුඛයේ කටින් මාර්ග එකයි තියෙන්නේ. නමුත් හිතට ආහාර වෙන මාර්ග පහක් තියෙනවා. ඔච්චර නම් එනවා ඇද්ද ආහාර. මනෝ සංචේතනික මාර්ග පහකින් එනවනේ හැම වෙලාවෙම එනවා. ඒ තමයි ඔය කියපු ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවත් එක්ක ගැටීම නිසා ඇති වෙන සිතුවිලි. මේ සිතුවිලි වල තියෙනවා ආස්වාද ජනක ඒවා තියෙනවා, සුඛ සාගත ඒවා, දුක්ඛ සාගත ඒවා තියෙනවා, අදුක්ඛම සුඛ ඒවා තියෙනවා. දුකක් නැහැ, සැපක් නැති ඒවා. අපි දන්නේ නැති එක විතරයි තියෙන්නේ. පින්වතුනි, යමක් හොරකම් කරන්න, යමෙක් විනාශ කරන්න එන හතුරා හතුරෙක්ගේ ස්වරූපයෙන් එන්නේ නැහැනේ හැම වෙලාවෙම. හොරා එන්නේ හොරෙක් විදියටද? නෑ. මනමඩුවල සිල් යදුමින් ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා හොරකම් කරගෙන ගිය මිනිස්සු ඉන්නවා. ළඟ ඉඳපු උපාසකම්මගේ මල්ලේ තියෙන එක අරන් යනවා යන්න. මට එහෙම සිද්ධියක් වුණා. මම කැලණියේ ඉන්නකොට කැලණි විහාරයට යනවනේ සිල් ගන්න ගොඩක් විවිධ පළාත්වල. එක දවසක් අම්මා කෙනෙක් හැන්දෑවේ හතට විතර අඬනවා. අවුරුදු 65ක් විතර ඇදී. අවිස්සවෙල්ල ඉඳලා ඇවිල්ලා තියෙන සිල් ගන්න කැලණි සිල් තියනවා කියලා හිතාගෙන. එහෙමනේ. ඉතින් අඬනවා. පස්සේ දායක මහත් එක්ක ඇවිල්ලා කිව්වා ආම්බුනේ අර මේ අම්මා කෙනෙක් අඬනවා පොඩ්ඩක් බැරුවට අසනීපයක් දැක්කා. පස්සේ මොකද කියලා ඇහුවාම කැලණි විහාරයට යන සිල් ගන්න කියලා මම එක්කෙනෙක් එක්කන් ආවලු. ආපෙක් කෙනා
උන්දගෙ මල්ලේ තිබිලා වලලු දෙකයි මාලේ අරන් පැනලා රැ. හොඳටම සිල්ලා. පස්සේ මං කිව්වා දැන් එයාම කියලා දන්නද? ඔව් එයා එයා මල් ළඟමයි හිටියේ. දැන් එයා නැහැ කිව්වා. එතකොට එක්කන් ආපු කෙනා අඳුරනවද කියලා? නෑ අඳුරන්නේ අඳුරන්නේ මේ අපේ ගමේ මලගෙදරකට ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මගෙත් එක්ක කතා කරා මේ අපි නම් සිල් ගන්න ගැලෙදි එහෙයන් කියලා කිව්වා. අවිස්ස වෙල්ලේ ඉඳලා ඇවිල්ලා තියෙනවා. පන්සල් කීයක් පහු කරගෙන අපි දන්නේ නැත්තේ මොකද්ද? මේ කොහෙවත් සිල් තියෙන බව දන්නේ නැහැ. අපි කියයි තාරින් පන්සලේ සිල් තියෙනවා කියලා. පන්සල් වල සිල් නැහැ. එහෙනම් ඉතින් මගේ පන්සලේ තියෙන ගතියක් වැඩි. මම මේ රටේම බල කියනවා කියලා. එහෙම එකක් නැහැ. මගේ පන්සලේ සිල් නැහැ. ඇයි අපි පන්සලට එන්නේ? පන්සලට එන්නේ ගෙදර ශික්ෂාපද ආරක්ෂා කරගෙන හිත මෙල්ල කරගන්න අමාරු නිසා සම්බාධක වැඩි. ඇයි ඉතින් පොඩි අය ඉන්නවා දුවනවා කෑ ගහනවා සෙල්ලම් කරනවා ටීවී එක දානවා රේඩියෝ එක අහනවා බෝල ගහනවා ඕවා කරද්දි කොහෙද ඉතින් හිත මෙන්නේ? මේවා කරගන්න කේන්දියරෝ නිසා පන්සලට ආපම කිසි කරදරයක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ හොඳ තැනක් බලාගෙන. නැතු පන්සලේ බණමඩුවේ සිල් නැහැ. මං කියන්න උත්සාහ කරන්නේ දැන් අපේ සිතේ ස්වභාවය තමයි අර අරමුණු ගැනීම. අරමුණු ගත්තට පස්සේ සමහර ඒවා සුඛ සහගතයි, හරි ආස්වාද ජනකයි. හැබැයි දන්නේ නැහැ ආස්වාදේ ඉවර වෙනකොට අති භයානකයි කියලා. මම අවුරුදු 20ක්ම රාජකාරී කළේ අනුරාධපුරේ. අවුරුදු 12ක් මම මිහින්තලේ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ අනුරාධපුර මධ්‍යස්ථානයේ අවුරුදු 8ක් මම සේවය කළා. එතෙන්ද එන්නේ උපාධිධාරී ගුරුවරු අපේ ළඟට පුහුණුව සඳහා. මං ඒ උපාධිධාරී ගුරු කාන්තාවන් කණ්ඩායමක් කියදුව අනුරාධපුර බස් නැවතුම් පොළවල් දෙකක් තියෙනවා. පැරණි බස් නැවතුම් පොළ, නව බස් නැවතුම් පොළ කියලා. ඔය බස් නැවතුම් පොළවල් දෙකේ ගණිකාවන් පිළිබඳව සමීක්ෂණයක් කරන්න. ඒක ඒගොල්ලන්ගේ පාඨමාලාවේ තියෙන කොටස. ඒ වගේ මොකක් හරි ව්‍යාපෘතියක් කරන්න ඕන. මම යදුවේ ගණිකාවන් පිළිබඳව හොයන්න කියලා. අපිට හම්බුණා ඒ අවුරුද්දේ ගණිකාව 54 දෙනෙක්. 45 දෙනෙක්ම සාමාන්‍ය පෙර දක්වා පන්ති ගිය දරුවෝ. තමුත් එකම ගල්නෑව, මිහින්තලේ, කහටගස් දෙගලිය, රෝපතාන, නොච්චියගම වටේ දුෂ්කර ගම්වලින් ආපු ළමයි, පන්ති ආපු ළමයි අනුරාධපුරේ. ගැහැණු දරුවෝ. මේ ළමයි ලියලා තියෙන්නේ අන්තිමේට අර විස්තර පත්‍රිකාවේ ප්‍රශ්නාවලිය පුරවන්නේ අපි දෙන්නේ තොරතුරු ටික ගන්න. ඒක ලියලා තියෙන්නේ අපි ඇවිල්ලා බස් එකෙන් බහිනකොට අයියලා අයියා කෙනෙක් අඳුරගත්තා. ඒ අයියා මාව ත්‍රීවිල් එකේ පන්තියට එක් කරගෙන ගියා. ආපහු පන්ති ඉවර වෙලාව කියන්න කිව්වා. බස් එකට ගෙනත් දාන්නම් කිව්වා. ඒ අයියා හරි හොඳයි. ඉතින් මෙහෙම ටික දවසක් කරාම ඒ අයියා මට කන්න බොන්නක් තරම් දුන්නා. පන්තියට ගෙනියන්න කියලා පොඩි බිස්කට් පැකට් එකකුත් මගේ බෑග් එකට දැම්මා. හෝටලයකට එක්කන් ගිහිල්ලා ඔම්මොම කරලා මාසයක් දෙකක් ගියාට පස්සේ දන්නේ නැහැ මට මොකද වුනේ කියලා බීම බෝතල් ගෙනල්ලා දුන්න බොන්න. බීවට පස්සේ වෙච්ච දේ මම මොකක්වත් දන්නේ නැහැ. මගේ චරිතය මුළුමනින්ම කෙලෙසෙලා මට සිහිය එනකොට ඉන් පස්සේ යාළුවන්ට මුණ දෙන්නත් බෑ, ගෙදර යන්නත් බෑ, ආයි ස්කූලේ යන්නත් බෑ. තීන්දු දෙකයි ගන්න තිබ්බේ. එක්කෝ සියදිවිහානි කරගන්න ඕන නැත්නම් ගණිකාවක් වෙන්න ඕන. මැරෙන්න බැරි නිසා ගණිකාවක් වුණා. ඔය 45 දෙනාම ඔය විදිහේ වාර්තා තමයි දීලා තිබුණේ 54 දෙනාගේ. මම මේ කියන්නේ වෙන මොනවත් නෙමෙයි. හොරා එන්නේ හොරකම් කරන වේශයකින් නෙමෙයි. ඔහු එන්නේ සුදලෙක් වගේ තමයි. අපි දන්නේ නැහැ.
එතන මොකක්වත් ඕනේ රජේ හේනේ මම මේ ඉන්නේ යාබැත් ළඟනේ අර අල්ලපු ගෙදර 100ම එක්ක ඇවිල්ලා කියනවා 100ට අවුරුදු 88යි කන් ඇහෙන්නේ ඇස් පේනවා හැබැයි පොල් කඩන්නවලු පොළුවේ පොල් ගස් 10ක් 12ක් තියෙනවා ඒ වත්තේ පොල් ටික කඩා ගන්න කියලා දවාලේ මේ දෙකට විතරයි වෙන කවුරුවත් ගෙදර නැ අනිත් අය වැඩට යනවනේ පස්සේ කියවල එහෙනම් කඩාපම් පුතේ කියලා ගස් දෙක කැඩුවලු කන්න මට බඩගිනි මේ කාලාවේ නේ කීයකරි මට දෙන්නකො මේ මොනවාරි කාලයට කඩේට ගිහිල්ලා කියලා අර පොර ගබඩාව ළඟටවත් ඇවිල්ලා මොනවාරි කන්නම් කියලා පස්සේ මුන්ද ගෙට ගිහිල්ලා සල්ලි ගිහින්ද ගෙට ගියා අතර මිනිහා මොනවාරි බලාගෙන ඉඳලා මොනවාරි උස්සගෙන ඉස්සර සාලාවේ තියෙච්ච සාලේ තියෙච්ච මොනවාද අර පිටතල මේ පොඩි පහන් දෙක ඊළඟට ඔරලෝසු මේ වගේ ඔරලෝසු 100 ඕබලන්නේ නැහනේ 100 රුපියල් 500ක් ගෙනල්ලා දීලා එහෙනම් මේකෙන් දෙ ටිකක් බීලා වරෙන් අනිත් ගස් ටිකේ කඩන්න කියලා ඌ ගියා ගියාම ආයේ නැහැ පන්සලට දුවගෙන ආයෙත් ආම්තනේ වාහනේ වැඩ කරන පුතාවත් නැද්ද මේ කොරෙක් ඇවිල්ලා නේ කොල් කඩන්න කියලා ඌ මගේ රුපියල් 500ක් අරගෙන මේ වන්දේවල බඩුත් දාන් ගිහිල්ලා හොරු එන්නේ එහෙමයි ඔක්කොම හොරකම් කරනවා කියලා එනවා නම් අපි දන්නවනේ අපේ හිතට සිතුවිලි එන්නේ එහෙමයි කියලා අපි දන්නේ නැහැ මේක නරක සිතුවිල්ලක්ද හොඳ ස්වරූපයෙන් ඇවිල්ලා තියෙන ඇත්තටම මේක හොඳම එකක්ද කියලා අපි දන්නේ නැහැ ඒකට ආසන්නම සිද්ධියක් කියන්නේ දැන් පැයකට කිට්ටුයි තුන් දිගට කියන්න ඕන නැහැ ඒ තමයි පහුගිය දවසක අර නව හැවිරිදි දුවක් දූෂණයට මේ දූෂණයට ලක් වුණා වේ මරණයටපත් වුණා අටලුගම ප්‍රසිද්ධ කාරණයක් ඒ මිනිමරුව හැටියට දැනටට බන්ධනාගාරගත වෙච්ච මිනිස්සයා මොකද්ද පොලිසියට කිව්වේ එයා කිව්වේ මේ ළමයා කඩේට ගිහිල්ලා එනකොට මම පාරයි දීටි මම දැක්ක මට ආසයි උස්සගෙන ගියා අට වහගෙන උස්සගෙන ගියා. ගියාට පස්සේ මෙයා දැගලුව මාව සීරුවා. ඊට පස්සේ ගෙදර එවුවොත් එහෙම ගෙදර අයට කිව්ව ගමන් ළඟපාත මමත් තින්නේ මාව ඉතුරු කරන්නේ. ඒ හන්දා මැරෙනකම් මඩේ උබාගෙන හිටියා. අවුරුදු 9යි වයස. පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය කරලා වෛද්‍යතුමා කිව්වේ දූෂණයට ලක් වෙලා නැහැ මේ මඩේ උබාගෙන දියේ කිලිලා මඩ කිලිලා වෙච්ච මරණයක් වැරද්ද මොකද්ද හිතුණා හිතුවිල්ල හොඳයි ආස්වාද ජනක එකක් මේ පොඩි ළමයා අරන් ගිහින් දූෂණය කරා නම් මොනතරම් සතුටු වෙද මිනිහා හැබැයි හිතුණු ගමන් ක්‍රියාත්මක ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් තියෙනවා අපිටත් හැඟීම් හිතුවිලි පාලනය කරගන්න ඒ තමයි අම්බලත්තික රාහුල වාද සූත්‍රය සිද්ධාර්ථ කුමාරයාගේ පුතානේ රාහුල බුදුරජාණන් වහන්සේගේ පුංචි ශ්‍රාවකේ තාත්තයි පුතයිනේ බුදුහාමුදුරුවෝ අම්බලත්තික වනයේට වැඩියට පස්සේ රාහුල පොඩි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි මට කුසල් අකුසල් කියන ඒවා තේරෙන්නේ නැහැ කියලා දෙන්නේ කොහොමද කියලා දෙන්නේ මේ ඉන්න චූටි දිවේ පුතේ කවුරුත් මේ වැලි කියුවේ මොකද්ද පුතේ අම්මේ නැත්තම් මචියා මේ කුසල් කියන්නේ මොකද්ද අකුසල් කියන්නේ කියලා මොකද්ද අපි දෙන උත්තරේ අපිට තේරෙන්නේ නැහැ ඒක නේ ඇත්ත අපි ඔය මොනවා හරි කියලා කුසල් කියන්නේ අම්මලා තාත්තට සලකන ඒවා වදිනේවා දන් දෙනේවා ඔවා කුසල් කියලා කියයි ඒවා කුසල් වල එක එක අංග එහෙමනේ අපි කියන්නේ බුදුහාමුදුරුවන් වහන්සේ හැබැයි එහෙම කිව්වේ නැහැ රාහුල පොඩි හාමුදුරුවන් ප්‍රශ්නේ අහුවම බුදුරජාණන් වහන්සේ වෙනම ක්‍රමයකින් ඒකට ඇතුල් වුණා මොකද්ද රාහුල ඔබ කැඩපත දැකලා තියෙනවද කියලා ප්‍රශ්නෙට උත්තරේ තමයි දෙන්න යන්නේ කඩපත දැකලා තියනවාද කියලා
සාබ්ද පරිහරණය දැකලා තියෙනවා. කැඩපත කියන්නේ මුහුණු බලන කන්නඩිය. දැකලා තියෙනවා. මට කියන්න පුර රාහුල කැඩපතින් ගන්න ප්‍රයෝජනේ මොකද්ද කියලා. රාහුල පරිහරණය කිව්වා පච්ච වෙක්කන උත්තාති බන්තේ කිව්වා. ස්වාමීනි ප්‍රත්‍යවේක්ෂණයයි කිව්වා. ප්‍රත්‍යවේක්ෂණය කියලා කියන්නේ තමා දිස තමාම බැලීම. කඩපත ඉස්සරහදි විතරයි යෝග කරන්න පුළුවන්. මට ඔය ඇත්තෝ දිහා බලන්න පුළුවන් වුණාට මට මන් දිහා බලන්න බැහැ. ඒකට යන්න ඕන කඩපත ඉස්සරහ. මාව දකින්න ඕන නම් කඩපත ඉස්සරහට යන්න. ඒක ඉස්සරහට ගිහිල්ලත් මොකද්ද කරන්නේ? අඩුපාඩු බලන්න. මගේ අඩුපාඩු හදාගන්න මම යන එකම තැන කඩපත ඉස්සරහ. ඔය ඇත්ත යන්නෙත් ඒක නෙවෙයි. දැන් පන්සලට එන්න ඉස්සෙල්ලා ගියා නම් කඩපත ඉස්සරහට. එහෙම එකක් තියෙනවා නම් ගෙදර ගියා නම් මොකද්ද කරන්නේ? කොණ්ඩේ පීරගත්ත හරියට පීරගෙන තියනවාද කියලා අඩුපාඩු ටික හදාගන්න. ගවුම ඇඳගත්ත හරියට ඇඳගත්තද? ළමාසාරිය ඇඳ ළමා හරියට ඇඳගෙන තියනවද කියලා ඉතින් හැරිලත් බලනවා, නැමිලත් බලනවා, ඉසිලත් බලනවා, ඉස්සරගෙන බලනවා. විවිධ ක්‍රමවලට බලනවා. මූණේ පීරු ටික ගාගත්ත හරියට ගාගත්තද කියලා බලනවා. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂණය කියලා කිව්වේ නැවත තමා දිස බැලීම. දැන් රාහුල පොඩිහාමුදුරුවෝ ඒක දන්න බව බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කිව්වා, රාහුල ඔබ පොඩි ළමෙක්, වයස 7යි. ඔබට නොයේ දේවල් හිතෙන ওই ළමා වයසේදී දුවන්න, කෑ ගහන්න, අඬන්න, ගස් නගින්න, සෙල්ලම් කරන්න, වතුවේ පැනලා නාන්න, ඌ කියන්න, හැම එකක්ම හිතෙනවා. ළමෙක් මේ සිවුරෙන් වහලා තිබ්බට ඇඟ. හැබැයි රාහුල ඒ හිතෙන ඒවා ඔක්කොම හිතුණු ගමන් කරන්න එපා. අන්න අර කඩපත ඉස්සරහට ගිහිල්ලා බලනවා වගේ හිතට සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල දිහ ආපහු හිතෙන්ම බලන්න පුරුදු වෙන්න කිව්වා. එක වැරම කරන්නේ නැතුව, හිතුණු ගමන් කියන්නේ නැතුව එහෙම බලන්න පුරුදු වුණාම රාහුල ඔයාටම තේරෙනවා මම මේ වචන පිට කරන එක හොඳයි. හිතුණා කියන්න, හැබැයි කියන එක හොඳයි. කිව්වොත් මට ඒක අහිතකර වෙයිද? මගේ දෙමව්පියන්ට අගෞරවයක් වෙයිද ඒ වචනේ නිසා? මන් ලබාගෙන ඉන්න තනතුරට ගැලපෙන්නේ නැති වෙයිද? අහගෙන ඉන්න අය මට දොස් කී කියයිද? එහෙම දැනෙන්නේ රාහුල හිතුණු දෙයක් වචන බවට පෙරලන්න කලින් ඒ ගැන හිතුවොත් පමණයි. හිතුණු දෙයක් ක්‍රියාවට නංවන්න කලින් හිතුවොත් පමණයි. අර අටළුගම මිනිස්සයාට දූවරු තුන්දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ කාලකන්ණි වැඩේ කරන්න උස්සගෙන ගිය නවහැවිරිදි දියණියක්. එයාටත් නවහැවිරිදි දුවක් ඉන්නවා. දෙවෙනියා නවහැවිරිද්ද, දෙවෙනි දුව. අනිත් එක්කෙනා දොළොස් හැවිරිදි කිව්වා. තව බාරෙක් කෙනෙකුත් ඉන්නවා. දැන් මිනිස්සයාට වෙච්ච දේ මොකද්ද? හිතුණු ගමන් කරන්න කල ඒ දුනා. මේක ටිකක් හරි දැනගෙන හිටියා නම් මෙහෙම එක්කුත් තියනවා කියලා. හිතෙනවා තමයි, අපිටත් හිතෙනවානේ. ඕගොල්ලන්ට හිතෙනවා, අපිට හිතෙන්නේ නැද්ද? හිතෙනවා. මොනවා හරි දැක්කම ආසයි නම් හොරකම් කරන්න හිතෙනවා, දූෂණය කරන්න හිතෙනවා, මද්‍රව්‍ය පාවිච්චි කරන්න හිතෙනවා. හිතෙන්නේ නැද්ද? හිතෙනවා. හැබැයි හිතුණු ගමන් කළොත් මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. මේ ජීවිතේ ගොඩනගාගත්ත සියල්ල ඉවරයි. අද මම මෙහෙම ඇවිල්ලා බණ කියනවා. මේ ඉඳුගිල් මහත්තයලා සහෝදරයෝ වගේ දැන් ආශ්‍රය කරනවා. හොඳයි, මම දැන් මට හෙට කුරුණෑගල බණක් තියෙනවා. මම මෙතන යනවද නැද්ද කියලා මේ කල්පනා කරගෙන ඉන්නේ. මේ තෙල් ප්‍රශ්නේ ඉන්නේ. හැබැයි ගියා කියන්නකො එන්නේ රෑනේ. මම මගේ වාහනේ අරගෙන ළමයාට කිව්වොත් එහෙම, හිතුණු ගමන් කිව්වොත් එහෙම, එයි ඔය තබෑරුමක් ළඟින් නවතර ගනිමු භාගයක් දාලා යන්න. හිතුණු ගමන් කිව්වා කියන්නකො හිතෙනවනේ දෙයියනේ. හිතෙන්නේ නැත්නම් මොකද මේ ඇඟෙන් ඇඟනේ වහලා තියෙන්නේ, සිවුරේ හිත වහලා තියෙනවා. ඇඟ වහලා තියෙන්නේ, හිත විවෘතයි. ඔය වගේ තමයි. එතකොට එයත් ගෙනත් දෙයි ඉතින්. හාමුදුරුවනේ කියන්නේ මිනිහට වාහනේ ලොනකේ නාලේ ඉඳලා ගෙනත් දුන්නා කියන්නේ. හොඳයි බීවා කියන්නේ.
දීලා එනකොට අඩු ගන්න ඉතින් ඔය නూరుපාරේ ගම්පහ පොලිසිය දිහාවත් ගම්පහ පොලිසියෙන්වත් මගේ ඉඳලා වාහනේට අදාලා නැවැත්තුවා කියන්නේ කුමාරයනේ එන්නේ නවත්තලා වුණා දාලා නේ බඩු වයින්ව වයින්ව මුන් තමයි මේ රට විනාශ කරන්න කාලකන්නේ සිවුරු පුරවගෙන කියලා දාගත්ත දෙනිච්චා ඔන්න හිටපත්තරේ තියේ හිට ගියොත් එහෙම අනිද්දපත්තරේ තියේ ලෙරුවා කන්දේ ඥානানন্দර ජීවර දානියා ඔහුගේ වාහනේදීම මද්‍රව්‍ය පාවිච්චි කරලා ගම්මා පොලිසියෙන් අත්තට උගුවට ගත්තා ඊළඟට බණකට ආරාධනා කරයිද ඉඳුරු මහත්තයා ආරාධනත් කරයි හිතවත් හින්දා මෙහෙම ඇවිල්ලා බණ කියන්න වාඩි වෙච්ච ගමන් උපාසකම්මලා මේ බණත් අහපු අය නම් ඊට පස්සේ ඉතින් ඔක්කේ අර බඩු ඇවිල්ලා ඉන්නේ එදාට බණ කියලා කිව්ව දැක්කද පත්තරේ තිබ්බා ඕ උන්ගේ බණ අපට වැඩක් දැක්ක යයි යන්න බං කියලා යනවා යන්න ඒකත් එහෙම නුනොයි කියන්නේ මේ ජීවිතේ ගොඩනගාගත්ත සියල්ල ඉවරයි ඕන කෙනෙකුට එච්චරයි ඒක නිසා පරිස්සම් වෙන්න පරිස්සම් කරගන්න ඕනන්නේ හිත හිතුවිලි අපිට ඕන තරම් දේවල් එනවා හිතට සිතුවිලි වශයෙන් ඒවා පරිවර්තනය වෙන්නේ වචන සහ ක්‍රියාකාරකම් හැටියට අනිත් අයට දැනෙන්නේ එතකොට ඒ නිසා සිතුවිල්ල ආසනින් ක්‍රියාත්මක කරන්න එපා ඒ සිතුවිල්ල දිහා නැවත බලන්න කඩපත ළඟට ගියා වගේ හිතෙන්න මේක සතුරු සිතුවිල්ලක්ද මගේ ජීවිතය විනාශ කරන්න මගේ චරිතේ කෙලෙසන්ට ආපු සිතුවිල්ලක්ද ඇවිල්ලා තියන්නේ හොඳට තමයි යහපත් වගේ පේනවා හැබැයි ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ කියලා දැනෙන්නේ එතකොට අඩු ගන්න මේ පැයක කාලය තුල හිටපු එකේ ඔබ ඔය ටික කරන්නකො බලන්න ඔය ඔක්කොම මතක තියාගන්න ඕනේ ඒකවත් කරලා බලන්න එතකොට ඔබේ අතින් ඔබේ විනාශය සඳහා හේතු වෙන බොහෝ දෙයින් වළකින්න පුළුවන් අපි මේ ටික දන්නේ නැති නිසා තමයි ජීවිතේ අවාසනාවන්ත කරගෙන කාලකන්ණි කරගෙන දුකෙන් පීඩිතව මානසික වේදනාවන්ගෙන් තැවි තැවි කල්පනා කර කර ඒක නැති කරගන්න තව මොනවා හරි විකල්පයක් හැටියට දුම්පානය කරනවා මද්ද්‍රව්‍ය පාවේ ඕවා කර කර ඉන්නේ ජීවිත විනාශ කරගන්න එහෙම විනාශ කරගන්න ලබපු ජීවිතයක් නෙවෙයි මේක මේක සුන්දරව ලස්සනට සෞඛ්‍ය සම්පන්නකමින් යුක්ත මානසික සුවයෙන් උත්තු ජීවත් වෙන්න ඕන එකක් ජීවත් කරවන්න ඕන එකක් ඒකට තමයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මම මේ ටික කිව්වේ විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය මාත්‍මයතුලේ පවුලේ දරුවෝ තමන්ගේ මෑණියන් වහන්සේ සීපත් කරනවා එක පැත්තකින් තාත්තත් එක්කම ඒ අම්මා තාත්තා පින්වන්ත අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඕන අපි නුදුටුවට ඒවා අපට පේන්නේ මේ දරුවන්ගේ ඒ දරුවන් තුල තියෙනවා අපි කාටවත් නැති පුදුම විදිහේ විභවතා ශක්තිය ඒ තමයි මේ කලාත්මක නිර්මාණාත්මක හැකියාව මේ කලාකෘති නිර්මාණය කිරීම ඒක සංසාරිකව අරගෙන ආපු විශිෂ්ට වූ ඥාන ධර්මයක් බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ පරිගණකීය පුරුදුනේ අවුරුදු 80 උන්වහන්සේගේ චරිත කතාවේ තියෙන අවුරුදු 80 මාධ්‍ය වේදිකාවක අහනවා උන්වහන්සේගේ නායකයාතුනේ දැන් මේ ජීවිතේ අගට ගිහිල්ලා මොකටද මේ පරිගණක ඉගෙන ගන්නේ උන්වහන්සේ දීපු උත්තරේ තමයි දරුවෝ මට මේ ජීවිතේට වැඩක් නැහැ මං කොයි වෙලාවෙරි මැරෙනවා හැබැයි සංසාරයට වට වේකෝද එනිසා අපි මේ ප්‍රගුණ කරන හදාරන බොහෝ දේවල් අපට සසර ගමනටයි උදව් වෙන්නේ. ඉන්ද්‍රනිල් මහත්මයාගේ පවුලේ මේ දරුවෝ මම දැන් කතා කරනකොට අර එකමල්ලි කෙනෙක් මම දැකලා තිබ්බේ නෑ. එයා දැකලා තිබ්බේ නෑ. ඊට පස්සේ කිව්වා අපිට වඩා දක්ෂයි මල්ලි කිව්වා අඳින්න. එක එක කෙනාට එහෙම දක්ෂතාවයක් තියෙනවා. ඒවට විභවතා කියලා කියන්නේ. ඒවා සාංශාරිකව ආවා
අම්මා තාත්තා කල්යාණ මිත්‍රයෝ වෙච්ච නිසා සත්පුරුෂයෝ වෙච්ච නිසා උතුම් පුද්ගලයෝ වෙච්ච නිසා අර හැකියාවන් මොට කරලා ජීවිත අපහලේ නාස්ති වෙන තැනට පමුණුවන්නේ නැතුව මේ දරුවව හොඳට හදලා වඩලා පෝෂණය කරලා සමාජයට ඉදිරිපත් කරා. ඒ කාර්යභාරය කරන්නේ අම්මා තාත්තා. ඒ නිසා අම්මට තාත්තට බුදුහාමුදුරන් වහන්සේ පෝෂකා කියලා කිව්වා. කායික මානසික අංශ දෙකම පෝෂණය කරන දෙන්න පුබ්බාචාරිය කියලා කිව්වා. අපිට හම් වෙන මුල්ම ගුරුවරු කියලා. ඒ කාර්යභාරය සත්පුරුෂකමින් ඉඳලා කරපු නිසා මේ වාසනාවන්ත දරුවෝ දෙතුන් දෙනෙක් සමාජගත කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම එතුමන්ලා මේ දොම්පේ ප්‍රදේශයේ මං හිතන්නේ යමක් නොකරපු පන්සලක් නැතුව උත්සවයක් තියෙනවා නම් පින්කමක් තියෙනවා නම් මොනවාරි සංස්කෘතික වටිනාකමකින් යුක්ත යමක් තියෙනවා නම් ඒ හැමතැනකම මේ පසුතල නිර්මාණ කරලා තියෙන එතුමන්ලා මේ අපද්‍රව්‍ය හැටියට අපි සලකන කාඩ්බෝඩ් වගේ දේවල් ප්‍රයෝජනෙට අරගෙන ඒවා මුදල් ආය කරලා කරන ඒවා නෙවෙයි. ඕකට මුදල් දෙන්න ගියා නම් එහෙම අපිට පින්කම් උත්සව කරන්න හම්බෙන්නේ නැහැ. බොහොම සද්භාවයෙන් කාරුණිකව ඇවිල්ලා ඒවා කරලා දීලා සතුටු වෙනවා. මහ ලොකු පින්කම් සිද්ධ කරගන්නවා. ඒකට මග පාදලා තියෙන්නේ අර අම්මයි තාත්තයි දෙන්න. ඒ වගේම ඉන්ද්‍රපිල් මහත්මයාගේ දයාවන් ස්වාමීන් ඔය ආර පින්කමකට දැන් මගේ මං ඉන්න ස්ථානයේ පෞගිය දවස් හතරක් එක දිගට තිබුණා විහාර විවෘත කිරීම වෙනුවෙන් ලොකු පින්කම්. දවස් හතරෙම වේදිකාව ඒ දවසේ කරන පින්කම් වලට ගැලපෙන විදියට වෙනස් කරමින් එහි පදිංචි වෙලා හිටියේ. සත පහක්වත් අය කරලා නෙමෙයි. ඉතින් ඒක නිසා ඉතින් ස්වාමිදීනි ඉන්න කාලෙත් ඔහොම යන්න ඇති. අරකොට කිව්වනම් මේ තමසේ ඔය දාන පාරමිතා තියාගන්න ඔය මෙන්න මේ ගෙදෙට් වෙලා හිටියා ඉන්නවා කිව්වනම් ඉවරද? ඊට වඩා ලොකු අංශකක් නේ ගෙදර පතුරවන්නේ. ආ ගෙදර එන්න බෑ. පන්සලෙම ඉන්න. හැබැයි එසේ නොකර අද අර පුතත් එක් කරගෙන යනවා. ඒව පින්වතුනි සාංසාරිකව ආපු යහපත් බෝධිසත්ව සිරි ඒ ස්වාමි දේනියටත් එහෙම තිබිලා තියෙනවා. එහි ප්‍රතිඵල හැටියට තමයි අද මේ සමාජයේ ගෞරවාන්විතව මේ අත්ව ජීවත් වෙන්නේ. මේව ආදර්ශයට ගන්න එච්චරයි. ඉතින් ඒක නිසා මීට වඩා කාලය ගන්නේ නැහැ. අපි පන්සිල් සමාදන් වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපේ ජීවන ගමන වඩාත් ප්‍රතිඵලදායක සාර්ථක කර ගැනීමට හේතු වෙන දේශනාවකට සවන් දුන්නා. මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. උඩමා පිටිකම අංක 124 දරුවන් නිවසේ පදිංචි සිටි නැසී ගිය විශ්‍රාමගත පාඨශාලාචාර්යනි චන්ද්‍රා පියසිරි කුමාර සිංහ දයාවර මෑණියන් වහන්සේට, ඒ වගේම චන්ද්‍රාණී හේම කුමාරි හෙට්ටිආරච්චි ස්වාමි දේනිය, ඒ වගේම පියතුමානන් ඇතුළු ජන්මාන්තරගත වෙන්නේ දුන් සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබේ පවුල්වල මේ පරිලෝ යන්නේ දුන් සියලු දෙනාමත් සිහිපත් කරගෙන ඒ අයටත් පින් අනුමෝදන් කරමු. ඒ අත් දුකින් මිදෙත්වා සැපයෙන් සැපයට පැමිණෙත්වා සංසාර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන්. ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටම විශේෂයෙන්ම දායකත්වයේ සපේන ඉඳුනිල් පෙරේරා මහත්මයා ඇතුළු කොට ඇති සහෝදර දෙවලටත් උතනුවන්ටත් ඒ වගේම මේ පින්කම සිද්ධ කර ගැනීම සඳහා අවවාද අනුශාසනා දුන්නු ගෞරවනීය ලොකු හාමුදුරුවෝ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් අතහිත දුන්න සහ සම්බන්ධ වුණු හැම දිනාටම නිදුක් බව ලැබේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු යහපත උදා වේවා, මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධිය සාදාගෙන සංසාර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.
ආකාසත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.